නැත්නම් මේ රට තුල ගොඩනැගුණු මේ අන්තවාදය ගැන කිව්වා නේද? අපි ඒවා විශ්වාස කළේ නැහැ. දැන් අපේ ඇස්පනා පිට ඒවා ඔප්පුණා කියලා අපි කියපු මතය ආදරයෙන් ගෞරවයෙන් වැළඳගත්තා. ඒ නිසා මම මට මේ වෙලාවේ කියන්න ඕනකම තියෙන්නේ අපි ඉන්නේ ඊටම අවදානම් සහගත තැනක. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව මේ වර්තමාන ආණ්ඩුව පත් කරගත්තේ ප්‍රධාන මාතෘකාව කරගත්තේ මේ ඉස්ලාම් අන්තවාදයට වැටබැඳලා රට වට කළා වැටබැඳගෙන ඉස්ලාම් අන්තවාදය තලා දාලා කිසිදු ජන වර්ගයක් අතර ආතතියක් ගොඩනැගෙන්නේ නැතුව ආගමික සහජීවනයත් සහෝදරත්වයත් ගොඩනගන්නට උවමනා කරන පරිසරය මූලික වශයෙන් නිර්මාණය කරා. මේ මොහොත වෙද්දී යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සංවිධාන ගණනාවක් තහනම් කරලා තියෙනවා. තව සංවිධාන ගණනාවක් තහනම් කරන්න තියෙනවා. ඒක ලොකු ක්‍රියාවලියක්. කාදිනල් හරි වෙන කවුරු හරි කල්පනා කරනවා නම් මේක මේ අදයි එකක් කියලා නෑ. අදයි එකක් නෙමෙයි. මේ වැඩපිළිවෙළ වල සමහර අපි සියල්ල ගොනු කරලා තියෙනවා. ජනාධිපතිවරයාට අපි මේක බාර දීලා තියෙනවා. සමහර සංවිධාන පටන් අරගෙන තියෙන 1951. සමහර ඒවා ගොඩනැගිලා තියෙන 1960. මේක දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. එතකොට අපිට තියෙන ගැටලුව තමයි දැන් උදාහරණයක් විදියට බෙල්ජියමේ බෝම්බ පිපිරුවා මරාගෙන මැරුණා. ඕස්ට්‍රේලියාවේ මරාගෙන මැරුණා. නිව්සීලන්ත නවසීලන්තේ මරාගෙන මැරුණා. ප්‍රංශයේ මරාගෙන මැරුණා. රටවල් ගණනාවක් ඇමරිකාවේ ප්‍රහාර ගණනාවක් සිද්ධ වුණා. බටහිරත් යුරෝපෙත් ඉන්දියාවෙත් බංගලාදේශෙත් පාකිස්තානෙත් මේ ආසියානු කලාපෙත් හැම තැනකම මරාගෙන මැරෙන ප්‍රහාර සිද්ධ වුණා. ඒතර ඒවත් මේ දේශපාලන ගණදෙනුද? එහෙම නැත්නම් දේශපාලනිකව බලයට පත් වීම සඳහා කරපු මරාගෙන මැරෙන ප්‍රහාරද? නැහැ. මුළු ලෝකේ පුරාම අද වෙද්දී අල්-කයිඩා වෙන්න පුළුවන්, තලීබාන් වෙන්න පුළුවන්, බොකෝ හරාම් වෙන්න පුළුවන්, ISIS වෙන්න පුළුවන්, අල්-ෂබාබ් වෙන්න පුළුවන්. මේ ලෝකෙම බීතියට පත් කරලා තියෙන ත්‍රස්ත කල්ලිවල අංකුර මේ රට ඇතුලේ මේ මොහොත වෙද්දිත් ක්‍රියාත්මක වෙනවා. ලේසි නෑ මේක මර්ධනය කරන එක. මොකද මේක ආගමික මූලයන්ගෙන් මතුවෙන එකක් නිසා. මොකද ඔවුන් විශ්වාස කරන එක ඔවුන්ගේ ආගම. අපි බොහෝ පොත්පත් පරිශීලනය කරලා තියෙනවා. කුරාණය කියවලා තියෙනවා. හදීසයන් කියවලා තියෙනවා. දැන් මීට මාසයකට එහා පැත්තේදී ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වා කුරාණයේ වගන්ති 26ක් තහනම් කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණෙන් ඉල්ලීමක් කළා මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් එවැනි ඉතාම හොඳ තත්ත්වයන් නිර්මාණය වෙන වෙලාවක මට අදහ ගන්න බෑ කාදිනල්තුමාගේ මේ හැසිරීම. අපි ඉතා වගකීමෙන් කියනවා කවුරුන් මේ දේශපාලනිකව පක්ෂ විපක්ෂව අදහස් පළ කරගන්න. අපිට පේනවා පාර්ලිමේන්තුවේ පාස්කු විවාදය යන අවස්ථාවේදී මම බලාගෙන හිටියා මොනවද මේ මිනිස්සු කතා කරන්නේ කියලා. මේ කිසිම මූලධර්මයක් පිළිබඳ කියවන්නේ නැතුව මේ සංවිධානවල අයිඩියොලොජි එක මොකක්ද? ඒගොල්ලන්ගේ න්‍යාය මොකක්ද? ඒගොල්ලන්ගේ භූමිකාව සහ ප්‍රායෝගික වැඩපිළිවෙල මොනවද? මේ මෙලෝ අදහසක් නැතුව ඔහේ වාද කරගන්නවා. ඉතින් හරිම කනගාටුයි. අපි බෞද්ධයන් හැටියට අපි මේ ප්‍රශ්න දෙස බලන්නේ හේතුඵල න්‍යායෙන්. අපේ මූලික පදන මේක හේතුඵලවාදේ. හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. අපි හාමුදුරුවෝ විදිහට වෑයම් කරන්නේ මේ සහරාන් පන්නේ ඉලන්දාරි මේ මරාගෙන මැරෙන තැනට තල්ලු වීමට අදාළ වූ න්‍යායාත්මක ඉගැන්වීම් පරාජය කළා. මේ රට ආගමික අන්තවාදයෙන් තොර සාමකාමී සුරක්ෂිත රටක් බවට පත් කර ගැනීමට ඒක අපේ වගකීමක් භික්ෂුන් වහන්සේලාගේ. ඒක එහෙම කරන්න කියලා බුදුහාමුදුරුව අපිට අණ කළා තියෙනවා සූත්‍ර දේශනාවල. මොකද මේ 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 මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක පාපයක් නොමැති වග. අංගුත්තර නිකාය ඒකක නිපාතේ ඒක ධම්ම පාළි හරි අපූර්වව බුදුහාරු දක්වලා තියෙනවා. ඒක නිසා මේ ආගමික අන්තවාදය අපි පරාජය කළ යුතුයි. කරුණා කළා කාදිනල්තුමාට අපි කියනවා ඩබල් ඒජන්ට් කෙනෙක් වෙන්න නැතුව මොනවා හරි ජනාධිපතිවරයෙක් හරි ආණ්ඩුවෙක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව පෞද්ගලිකව කතා කරලා විසඳ ගන්න. හැබැයි මේ ආගමික අන්තවාදය පෝෂණය කරන්න
ඒවට උඩුගෙඩි දෙන්න විතරක් ලෑස්ති වෙන්න එපා කියලා අපි මතක් කරනවා. අපි බලන්නේ මැරුණේ කතෝලික ප්‍රජාවද දෙමළ එහෙම එකක් නෙමෙයි. අපි බලන්නේ මනුස්ස ප්‍රජාව ගැන. එතනද මේ බෞද්ධද කතෝලිකද හින්දුද ඉස්ලාම්ද අපිට අදාළ නැහැ. එතන දෙමළද මුස්ලිම්ද සිංහලද කියලා අපිට අදාළ අපිට වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය. මනුෂ්‍යත්වයට එරෙහිව ඉස්ලාම් නාමයෙන් එන අන්තවාදය පරාජය කර ගැනීම වෙනුවෙනුයි අපේ මේ අරගලය. මේ මතවාදී අරගලය, අවිහිංසාවාදී අරගලය. ඒක නිසා ඒකට සහයෝගය දෙන්න කරුණා කළා. අපි නැවත වතාවක් මේ කාදිනල් වරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා. මොකද හේතුව අපි සන්තකයේ මේ මරාගෙන මැරෙන පන්නේ මිනිසුන් බිහි කිරීමට අදාළ සියලුම සංවිධාන, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළවල්, නායකයෝ, ඒගොල්ලන්ගේ තියෙන ජාත්‍යන්තර සබඳකම් මේ සියල්ල අපි සන්තකයේ තියෙන. අපි ඒවා දැන් ආරක්ෂක අංශවලට දීලා තියෙනවා. ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි. මොකද මේ මනුෂ්‍ය ජීවිතත් එක්ක කරන ගණදෙනුවක් දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ මුස්ලිම් සමාජයෙන් මේ අන්තවාදී කොටස් හඳුනාගෙන ඔවුන්ව පුනරුත්ථාපනය කරමින් හෝ දඬුවම් පමුණුවමින් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළවල් අපි අකර්මණ්‍ය කළ යුතුයි. Breaking.lk.